split the coffee, what to do next? මේ සම්බන්ධව සමාවෙන්න. ඔබ කෙදිනක හෝ පිරිස ඉහිරුණුත්තේ කෝපි සමක පාරිභෝගිකයෙකුට සේවා සපයා තිබේද? ඔබ ඔවුන්ට එම ගැටලුව විසඳා ගැනීමට ඉඩ හැරියේද? මොකද ඔවුන් වැරැද්දක් නොකළ අතර ඔබ විසින් එය සිදු කළා. වෙන කෙනෙකුගේ වැරදි නිවැරදි කිරීම ගනුදෙනු කරන පාරිභෝගිකයෙකුට විනෝදයක් නොවේ. ඒ ඔවුන් විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන දෙයක්ද නොවේ. පාරිභෝගිකයෙකු විසින් විසිරුණු කෝපි කෝපයක් පානය කිරීමට උත්සාහ කරන විට සිදුවන දේ අපි බලමු. ඔබගේ පාරිභෝගිකයා ඔවුන්ගේ කෝපය අතට ගත් විට කෝපි බිඳු තැන තැන ඔවුන්ගේ ඇඳුම පුරා සහ මේසය පුරා තිබේ. බොහෝ විට මේසය මත තුවා නොතිබෙනු ඇත. එබැවින් ඔබේ පාරිභෝගිකයාට නැගිට ඒවා ලබා ගැනීමට සිදුවනු ඇත. ඔවුන් තුවා කිහිපයක් සොයාගෙන එම ගැටලුව විසඳාගත් පසු තුවා මේසය මත ඇති කැත්ත තෙත් ගොඩක වාඩිවීමට ඉඩ ඇත. මේ ඔබගේ පාරිභෝගිකයාට ප්‍රසන්න නොවන අතර ඒ ඔබේ ආයතනයට හොඳ පෙනුමක්ද නොවේ. වැගිරෙන කෝපි ඔබේ පාරිභෝගිකයාගේ ගැටලුවක් කරනවා වෙනුවට එය ඔබේ කරගන්න. කාන්දු ඇති කිරීමට වගකීම භාරගෙන එය නිරාකරණය කිරීමට ක්‍රියාශීලී වන්න. ඔහ් මට සමාවෙන්න. මට මේ ඉවත් කර පිරිසිදු පිරිසියක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න. එවිට ඔබ ඉක්මනින්ම සෝස් වර්ග මාරු කළ යුතු අතර ඒවායේ කෝපයේ පතුලේ ඇති කාන්දුවෙන් හොඳින් පිස දැමිය යුතුයි. ඔවුන්ගේ කෝපයේ පැත්තද ඉසින ලද කෝපිවලින් ආවරණය වී තිබේ නම් එය නැවුම් කෝපයක් සමග ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකි. ඔබගේ පාරිභෝගිකයා කාන්දුව පිරිසිදු කිරීම සඳහා දැනටමත් තුවා ඉවතරගෙන තිබේ නම් තෙත ගොඩක් තියෙන මේසයක් මත වාඩි නොකිරීමට වග බලා ගන්න. මතක තබා ගන්න, පාරිභෝගිකයෙකු සම්පූර්ණ කෝපි කෝපයක් සඳහා ගෙවන්නේ නම් ඔවුන් හරියටම ලබා ගත යුතුයි. ඒ වගේම ඔවුන් ඔබේ ගැටලු නිසා මේස පිරිසිදු කිරීමට අවශ්‍ය නොවේ. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න බෙල් බටන් එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.